අයිබුවන් මා අද ඔබ හමුවන්නේ දවසේ ප්‍රධාන පුවතක් සමගින් ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක සහ නිලන් තිරුචෙල්ලම් බහරේ සභාපතිනිය වන අම්බිකා සත්ගුණනාදන් පසුගිය ජනවාරි 27 වෙනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අණු කොමිටුවට කරන ලද ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිකුත් කර තිබෙන කල්කස ප්‍රකාශය ඉතාබ්බිය ජනක බව ඒකාබද්ධ සිවිල් සමාජය නිවේදනයක දැක්වෙනවා. එම නිවේදනයේ දැක්වෙන ආකාරයට මා උපුටා දක්වන්නම්. විවේචන ඉදිරිපත් කරන පුද්ගලයන් සහ සුළුතර ප්‍රජාවන්ගේ සමාජිකයන් ඉලක්ක කර ගැනීමට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය පිළිබඳ පනත මෑත අතීතයේදී ශ්‍රී ලංකාව තුළ භාවිත කර ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේදී මේ තත්ත්වය අනතුරුදායක ස්වභාවයක් ජනිත කරන බව උපුටා දැක්වීම අවසන් ඒකාබද්ධ සිවිල් සමාජ ප්‍රකාශනයේ දැක්වෙනවා. අම්බිකා සත්ගුණනාදන් සිය ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ රටක් වශයෙන් එහි පුරවැසියන් සඳහා ජාත්‍යන්තර සහ ජාතික බැඳීම් පිළිබඳව විවේචනාත්මක ඇගයීමක් සිදු කළ අතර යුරෝප සංගමයේ සමාජික රටවලට නිර්දේශ ඉදිරිපත් කළ බවත් ඒකාබද්ධ සිවිල් සමාජ නිවේදනයේ සඳහන් වෙනවා. ඉතින් මොකක්ද අම්බිකා සත්ගුණනාදන් කළ ප්‍රකාශය ගැන විදේශ අමාත්‍යාංශය දක්වලා තියෙන ප්‍රතිචාරය? ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් රජයට බලපෑම් කිරීම සඳහා යුරෝප සංගමයේ GSP Plus සහනය භාවිත කළ යුතු බවට ඉදිරිපත් කළ නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍යාංශය කනගාටුව පළ කරන බව. ඒ වගේම විපාක නොලබන සංස්කෘතියක් පිළිබඳව සත්ගුණනාදන් මහත්මිය සිදු කළ ප්‍රකාශය මෙම අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි කියලත් අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙනවා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමග මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග දීර්ඝකාලීන සහයෝගිතාවක නිරතව සිටින බවත් අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා රජය සිංහල බෞද්ධ ජාතිකවාදය සහ මිලිටරිකරණය මෙහෙවන බවට අම්බිකා සත්ගුණනාදන් එහිදී ප්‍රකාශ කොට තිබෙන බව පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය සුළු ජාතීන්ට වෙනස් කොට සැලකීම පිළිබඳ නිශ්චිත සාක්ෂි නොමැති තතු පාදක කරගත් බවට ඇයට චෝදනා කරනවා. ඒ වගේම එකම රටක් එකම නීතියක් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය ජනවර්ග අතර වෛරය සහ ප්‍රචණ්ඩත්වය අවුලවන බවට අම්බිකා සත්ගුණනාදන් චෝදනා කළා තියෙනවා කියලත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. කොමුණත් ඒකාබද්ධ සිවිල් සමාජ ප්‍රකාශනයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ මෙම නිවේදනය දැඩිව හෙළා දකින බව. ඒ වගේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය සහ සැබෑ සංහිඳියාව ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමේ ක්‍රියාවලින්හි යෙදී සිටින අම්බිකා සත්ගුණනාදන් මහත්මිය සහ අනෙකුත් සියලුම සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග සහයෝගිතාව පළ කරන බවත් එම නිවේදනයේ දැක්වෙනවා. මේ ගැන අපිට දැනගන්න ලැබෙන ආකාරයට අම්බිකා සත්ගුණනාදනුත් තමන්ගේ ප්‍රතිචාරය පළ කරන්න සූදානම්. ඇයගෙන් කරුණු විමසන්නත් සංදේශය බයි සරෝජ් නාලිකාව කැමැත්තෙන් සිටිනවා. අපි ඉක්මනින්ම හමු වෙමු. සංදේශය බයි සරෝජ් නාලිකාව වෙනුවෙන් සරෝජ් පතිරණ ලන්ඩන් නුවර සිට.